නතුනනි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටිය උතුම් වූ රතන සූත්‍ර දේශනාව. ්‍රතන සූත්‍ර දේශනාවෙන් සිදුකරෙන හත්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මෙ දායක පිරිසාද දායකත්වය ලබල දීලතියෙන්නේ. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව දෙවනි ගාතාරත්නය. ඒ දෙවෙනි ගාතාරත්නයේ සාකච්ඡා කරන අතර අතිරේක කාරණාවක් අපි කතා කළා සංවරයේ පිළිබඳව. සංවර විනයයි පහන විනයයි කියලා භාගිතුන් වහස කාරණා දෙකත් පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන්වෙනි මජ්්‍යි මොනිකායිඒ සංවර විනය කියන්නේ මොකක්ද කියන කාරණාව පහුගිය ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා එදට පහාන විනය කියන්නේ මොකක්ද කියන කාරණාව කෙටියෙන් සිහිපත් කරමින් දෙවැනි ගාතාරත්න ඉතුරු කොට සපිය අද සාකච්ඡා කරමු සංවර විනය කොටස් පහකට බෙදල තිබුණා ඒවගේම පහන විනයත් කොටස් පහකට ඒවිදිහටම බෙදලතිීවා හරියට සංවරයි කල කියන්ඩන මේ කාරණා දහයෙන්ම යුක්ත ව්ඩෝනැකිර තමයි සඳහන් කරන්නේ. එදර පහන විනේ කියල කියන්නේ පළවෙනි කාරණාව තමයි තදංග පහානේ අපි නිතර අහල තියන වචනයක් ෝක. හිතේ තියන ලෝබ දේශ මෝහකෙන අකුසල චෛ්චික ධර්මයන් තදංග වසයෙන් යටපත් කරගෙන දන් දෙනවා කියන කාරණාව එෙම අපි නිතර දන්දනකොට කතා කරනවා. එදට මේ තදංග වසයෙන් යටපත් කරනවා කියල කියන්නේ ඒ මොහොතට යටපත් කරනවා කියන එකයි කුසල් අපේ සිතේ උපදින වෙලාවට අකුසලයක් උපදින්නේ නෑන කුසල් සිතක් තියන වෙලාවට අකුසල් සිතක් උපදින්න නෑ නමුත් අපේ හිතේ කුසල් සිත් ඇතිවෙන්නේ බොහොම කෙටිකාලයේෙ කෙටි වෙලාවයි. වැඩි කාලයක් අපිට ඇති වෙන්නෙම අකුසල් සිත් කුසල් සිතක් පවතින වෙලාවට අකුසල් සිතක් ඒ සිත මැඩගෙන උපදින්නේ නෑ. ආන්ගේ අකුසල් සිත මැඩගෙන කුසල් සිතක් ඉදිරිපත් කරගෙන යම්කාරණාවක යෙදෙනවට තමයි කියන්නේ පහන විනි අකුසලේ යටපත් කරලා කුසලයේ ඉස්මතු කරගෙන කටීතු කරලා නමුත් ඒ කුසල් සිට නැතිවන ගමන්ම අපිට ආපහූපදින්න පටන්ගන්නේ එතන ඉඳලායි තකුසල්ම තමයි එළඟට දෙවනියට සඳහන් කළා වික්කම්බන පහන මුල්ල එක තදංග පහන දෙවනිකාරණාව වික්කම්බන පහනේ වික්කම්බන පහනන් කියර කියන්නේ ධ්‍යානවලට සමවැදුනහම ඒත් අකුසල් ප්‍රහාණය වෙනවා යම් කනෙක් යම් ධහානයකට සමවැදිල ගත කරන්නේ යම් තරන් කාලයක්ද අප විනාරරි පහළවක් දිහානයට සමවැදුන කියල ඒ විනාරී පහළව ඇතුළි කිසිම අකුසල් සිතක් පහළවෙන්නේ පහළවෙන්නේ නෑ. ත පැ දි්‍යානයකට සමවැදුන්න නං ඒ පැෑඇතුළි අපට අකුසල් සිත් ඇතිවෙන්නේ ඇතිවෙන්නේ නෑ ගේනි සයි සමයි වික්කම්බන පහනන් කියලා කියන්නේ. අකුසල් ඇතිවෙන්නේ නෑ දිහානය තුළ සමවිදිල ඉන්න වෙලාන්නේ. තුංවිනියට සඳහන් කළා සමුච්චේද පහනන් එක ඇන මාර්ග සිතෙන් ප්‍රහාණය වීම කියන කාරණාව සමුච්චේද ප්‍රහාණන්. සම්පූර්ණයෙන්ම අකුසල් නැති කිරීම ඒ චිත්ත පරම්පරාව්‍යයි කවදාවත්ම අකුසල් සිතක් ඇති නොවෙන විදිහටම අකුසල් ප්‍රහාණය කරනවා එකට කියනවා සමුච්චේද පහනම් කියලා. පටිප්පස් අද්ධි පහනී හතර විනිකාරණාව මොකද මේ පටිප්පස් අද්ධි පහනන් කියල කියන්නේ සෝවාන් මාර්ගඥානෙන් කෙලෙස් ප්‍රහාණය වනහම ඒ වෙලාවට වෙනත් කිසිම කලේෂයක් ආය ඇති වෙන්නේ නේ සෝවාන් මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහණය වනහම තමයි ඒ කෙලෙස් අආය උපදින්නේ නෑ කියල සඳහන් කරන්නේ. නමුත් සෝවාන් මාර්ග සිත ඇතිවෙන වෙලාවට සමුච්චේද වශයෙන් ප්‍රහණය වෙන්නේ කෙලෙස් තුනයි. අපි ඒක මනාව ධර්මශ්‍රවනය කර නිසා දන්නවා. මේ සෝවාන් මාර්ග සිත ඇතිවෙන වෙලාවට සමුචේද වශයෙන් ඇ. ප්‍රාණය වෙන්නේ සම්පූර්ණ කෙරෙස් තුනක් වෙතරයි. එ මොනවාද කියන කාරණාව සඳහන් කළා විතිකිච්චා සක්කායිදිට්ටි සීලබත පරාමාස් සංයෝජන දහයක් තියනවා නැති කරන්ට සෝවාන් වහසේ නැති කරල තියන්නේ සංයෝජන තුනයි එ සංයෝජන තුන තමයි විතිකිච්චා විටිකිච්චාව කියන්නේ සැකයන මොනැකේ ගැද මේ සඳහන් කරන්නේ මේ සාමාන්‍ය එදිනිදා අපට නොයෙක් දේවල් පිළිබඳව ඇතිවෙන සැකයක් ගැනන මේ කතා කරන්නේ. බුද්ධාදී අට තැන පිළිබඳව සැකයි. බුදුරජාණන් වහන්ස ගැන සැකයින කවදාවත් මාර්ග පලේගට යන්න පුළලුවන්කමක් නෑ. ඉති එතනින් එහාට තියෙන කාරණා හත්ත පිළිබඳවම කතා කරන්න දෙ නෑ භාගිතුන් වහස ගැ සැයින්නන කොහොත්. ර්ග පලයකට ඇන්න බෑ ම තිසරණයට එන්න බැහැනි වෙනම් භාගිතුන් වහස ගැන සැකය ධර්මරත්නය ගැන සැකය ආය මහා සංගරත්නය ගැන සැකය මේ අතී තනාගත භවය පිළිබඳව සැකයි ශික්‍ෂාපද පිළිබඳව සැකය මේ ආදී සැකයන් වගේ පිළිබඳ කරුණු අටක් සඳහන් කරනවා එකයි බුද්ධාදී අට තැන පිළිබඳව සැකරේ ඒ සැකය නැති කරනවා කියන එක තමයිබත සඳහන් කරන්නේ විති කිච්චාව නැති කරනවා කියලා එතකට සෝවාන් වහන්සේට කවදාවත්ම තුනරුවන් පිළිබඳව සැකයයක් උපදින්නෙම උපදින්නෙම නැහැ. ශ්‍රද්ධාව කවදාවත් උන්වහන්සේ ළඟ නැතිවෙන්නේ නැහ. ඊළඟට සක්කායි දිට්ටිය තමන් පිළිබඳවතියෙන් හැඟීම. ඊළඟට සීලබ්බත පරාමාස කෙලකෙන් වැරදි සීලවෘත වැරදි සීලවෘත ඕන තරම්. අනු ගමනය කරලා තියෙනව නිවන්දකිවට සක්කායි දිට්ටිය තමන්ට තමන් පිළිබඳව තියන මානයේ. වැරදි සල ෘත කියෙකි හම දැන් අතීතය අජවෘත, ගෝවෘත, සුනකවුරෘත, කොක්කුරවෘත, මේවාගේ වරෘත සමාධන් වෙලාහිඳද යෙනව එලුවෝ වගේ හැසුරුණා දකොට ගවයෝ වගේ හැසරුණා, සුනවකයෝ වගේ හැසුරුුණා මිනිස්සු. කෑ විසුුණ කේෙක්වාගේ නිදාගත් දෙසුන කේෙක්වාගේ ඇවිත් දෙසුන කේෙක්වාගේ ඇයි කයට දැඩී දුකක් දෙනවා ඇයි මේ දුක් දෙන්නේ කෙලෙස් ප්‍රහණය කරන්ට පවු නැති කරන්ඩ අනන්ත දුකක් දුන්නා මේ ඒක තමම සීලබ්බත පරාමස වැරදි සීලවරුත නමුත් එහෙම ෘතයක් සමාදන් වෙලා හිටිය කියලා කවදාවත් නිවන් දකිින්ට පුළි හංකමක් නෑ එ මේ කාලෙත් එහෙම නොයෙක් වැරදි මතිමතාන්තර ඕන තරන් මිනිස්ුවතර තියෙන මේවාගේ බුෘතා අනුගමනය කළේ නැති වුණට වෙනත් නොෙක් මතිමතාන්තර තියෙනවා ඉතින්දැ සමහර කට්ටිය කියනවා නිවන්දකින්ට කවදාවත් දන්දෙන් ඩෝනි නෑ කියලා සමහරකෙන බණ හණ්ඩ ෝනෙ නෑ කියලා භාවනා කර හම විතරක් ඇති කියලා අප බුද්ාගමීම කද කියලතියෙන්නේ නිවන් දකිින්ඩ බලාපොරොත්තුවෙනවන සෝවාන් වෙඩ බලාපොරොත්තුවෙනවන ඒ පුද්ගලය අනිවාරයෙන්ම බණ අහන්්ඩ මෝන කියලා සෝතානු දත සූත්‍රී තම එහෙම පැහැදිලි කරන්නේ සෝවාන් වෙන්ඩනං බන අහන්ඩ මෝනෙ සහරලාට මේ කාල අහන්ඩ ලැබෙනවා භාවනා කරන කෙනෙක් බණහණ්ඩෝඕනෙ නැහැ කියලා නිවන් දකින්න බොහෝම කෙටික්‍රම හොයනවා දන්දින් ඩෝන්න සිල්රකින්ඩ ඕනෙ නෑ. නවත් අපිට බුදුරජාණන් වහන්සේමත් ත්‍රිපිටකයෙන් ගෙනල්ල පෙන්නලා තියෙන්නේ නිවනට යන කෙටිම පාර. මොද භාගිතුන් වහන්සේ අවබෝධ කරගත්ත මුළු ධර්මස්කන්දීම මිත්‍රිපිටකේ නෑ ඒට නොයෙක් තැංවොල නොයෙක් හේතු තියෙනවා ඒ මුළු ධර්මස්කන්දේීම ත්‍රපිටකේ නැහැ කියලා ඒ වර්තමානය කවුරුවත් වත් එමත සංගීතිකාරක තෙරවරුන්වත් ත්‍රපිටකෙන් ඒ අනික් ධර්ම කොටස් අයිං කලාද නෑ උන් වහස අයිං කලෙත් නෑ. එක භාගිතුන් වහසේම තමයි යයින් කරන්නේ. තැ සැරියුත් මහරහතන් වහස පිරිනිව පැෑවට පස්සේ. ධාතුන් වහසටක ගෙනනල්ල බාගිතුන් වහසගේ ශ්‍රහස්ත දහතුුවට පිගන්ව හම ඒ ධතුන් වහසරටික ශවේහස්සේ තියාගෙන භාගිතුන් වහස සැරියුත් මහරහතන් වහසගේ ගුණවරණා කරනවා ගාතා පන්සීයකින්. ඒ ගාථ පන්සී අපේ ත්‍රිපිටක කොයවත් නැැ. නමුත් ගාථ පන්සීකින් ගුණවරණා කලා කියලා විතර එලියලතියෙන්. ඉතින් එතිවට ඒ සමහර දහම් කරුණු භාගිතුන් වහන්සේම තමයි මිපිටකෙන් අයින් කරන්නේ. මොද ඒ අයින් කරලා අපට නිවනට උපයෝගී වෙන කොටස විතරයි භාගිතන් වහසේ දී ලතියෙන. එක භාගිතන් වහසේ මයි කරන්නේ. ඒක ඒ තරමට මේක කෙටි කරලා අපිට රිජුවම නිවනට යන්න ඕන පාරතමක් පෙන්නලා තියෙන. හැබයි භාගිතන් වහසේගේ කෙටිකිරීමට අමතරව වෙන මේ ලෝක කිසිම දෙවියකුට බ්‍රහ්මයෙකුට මාරයකුටවත් මේ දීලතියන පිටගේ යල පිල්ලක්වත්යි කරන්න අයි කරන්න බෑ. මේක නිවනට යන්න කෙටිම පාර හැබැයි මේ ලෝක වෙන කාටවත් මේක ඇතුළෙන් වෙනත් කෙටිපාරවල්නම් හොයන්න බෑ. එහම හොය ඇන්න ගියත් එක මිත්‍යා දෘෂ්ටියයක් බවට පත්වවා. කෙටිම පාර පෙන්න ලති. එතුට අනුපූර ප්‍රතිපදාවක්තිය නමේ ශාසනී මකද අනපූර්ර ප්‍රතිපදාවක් කියලකෙන් නිවන සොයාගෙන යනගම්මන යායුතු පිළිවලක්තියෙන. අප හිතන්න කොද අපි දරුවෙක් කල්පනා කරනවා ඉංජිනේරුව රේෙක් වෙනවා මම කියලා එතකට ඉංගිනේරුව රේෙක් බවට පත්වෙන්ල එයා පුංචි අවදිය ඉඳලා යායිටු පිළිවලක් තියෙනවන්නේ සාමාන්‍ය පෙළවවිභාගේ පාස් කරලා එතනින්දලා ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු කරලා එහම එහෙම නේ ගමර යන්ඩෝනේ එහෙම ඇතුව කෙලිම්ම කෙනෙක් ගෙහිල්ලා ඉංජිනේරුපීට ඇතුලන තැන්ට වෙලා හිටියට දවත්තය ඇතුළට ගන්නේ . එයායට තියෙනව මුල ඉඳලා එන්ඩෝන ක්‍රමය. අං ඒ වගේ මෙසාසනෙත් අනුපූර ප්‍රතිපදාවක් පෙන්වා දානය සීලය, භාවනාව මෙයාදී කරුණු පිළිවලින් සම්පූර්ණ කරගනම එඩෝනය. එඳ කාටවත් දානය අත්හැරල මේ ගමන යඩ බෑ නිවනට යන කෙනළඟ දානය තිබිය හිතුමල්ද මේ කෙලෙස් ප්‍රාණය කරන්න යන ගමන න. එ අත්තැරීම භාගිතන් වහස මැනවිම්ම සඳහන් කරපු තැන නිදානය ද කොහොම දෙක අත්හර ලබි අත්හරම්. එකති එහින්ද නමුත් මේ ශාසනය තුළි කෙටික්‍රම කාටවත් වෙන හොයන්න බෑ භාගිතුන් වොහසේ පෙන් අබු ක්‍රමයෙන්ම තමයි ඒ ගමන යන්ඩුවනේ. ඊට පස්සේ. අපේ බුදුරජාණන් වහසේ මේ කාරණාටික දක්වලා තමන්ගේ ජීවිත කාලයේ තුළ මේ සංයෝජන තුන හැර න සෝවාන් වහන්සේ සෝවාන් වෙනකොට නැතිකරපු මේ සංයෝජන තුන හැර තවත් වෙනත් කෙලෙස්. උන්නහස්සග හිතේ ඇතිවෙන්නේ නෑ කියල කොතනවත් කියල නෑ. සංයෝජන දහයත්වේ නවාන්නේ යත්තරම නැති කරන්නේ සංයෝජන තුනයින්නේ. ජීවිත කාලේ නොයෙක් අවස්ථාවන් වල්ල තමන් ප්‍රහහිනයේ නොකළ සංයෝජනය තමන්ග හිතේ උපදින්ද උපදින්න පුළුවන්. ආන්ග නිසා විශේෂයෙන් සඳහන් කරනවා. පල සමාපත්තියක් හැටියට සෝවාන් පල සමාපත්තියට සමවැදුනහම එවන් වෙලාවටත් ඒ හිතේ ලේසික් ඇැතියන්නේ නැ කියලා. සෝවාන් පල සමාපත්තියට සමවැදුනහම. දැි මුල්ලුත් කතා කලාන්න සමාපත්ති සුවයෙන් වැඩඉන්න වෙලා විකුසල් සිත්මිතක් අකුසල් සිත් නැහැ කියලා. පීනගට සඳහන් කලා ඒ ප්‍රහාණයට පටිපස් අද්ධි ප්‍රහාණය කියළ කියලා. එළඟට අවසාන කාරණාව නිස්සරණ ප්‍රහනයේ නිර්වාණයෙන් ලැබෙන ප්‍රහාණයට කේනව නිස්සරණ ප්‍රහාණයට කියලා. පිනති නඉතින් මේ හැම ප්‍රහාණයක්ම තියෙන්නේ කාටද මේ කතාගරපු සියලුම ප්‍රහාාණයක්න් තියෙන්නේ අපට නෙමේ මාර්ගඵලලාබීන්ටමයි. ආර්යන් වහන්සේ ඇටමයි. මේකම ප්‍රහාණයක්වත් අපට අපට නෑ අ ඒනිසා සංවරයි කල කියනව න. සංවර විනය පහන විනය කියන කාරණාව දෙකේ කතාකරපු කරුණු දහයම යමෙක් ළඟ තියෙනව නං අන්න ඒ පුද්ගලයට තමයි සංවරයි කියල කියන්න පුවා. එහෙම කල්පනා කරලා බලහම අපි ඔොක්කොම තවම අසවරයි සංවර වෙනවා කිය එක සුළුපටු කාරණාවක් නෙමෙයි කියන කරුණු දැන ගැ්ඩෝ නඇතිකොටේ. එළඟ බුදුරජාණන් වහන්ස සඳහන්කරපු මේ රතන සූත්‍ර දේශනාව දෙවනි ගාතාරත්නය. අංකි අපි ඒ සාකච්ඡා කරමින් හිටි. ඒ අතර අතිරේක කාරණාවට ඇල්ල තමයි මේ මජ්‍යිමනි කායි තියන මේ කාරණාව ඉස්මතු කර ගත්ත. අපි ආය යමු භාගිතුන් වහසේ මොනවද මේ දෙවනි ගාතාරත්නය සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන් දෙවනි ගාථාව කතා කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම පිළිපද. දෙවියන් ඇතුළු රැස්සෙච්ච ප්‍රජාවට මේ ධර්මය මනාව අහන්ඩ කියන කාරණාව තමයි භාගිතු හස දේශනා කර කරයියි. තස්මාහි භූතා නිසාමේත සබ්්‍යේ මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාච රත්තෝච හරන්තියේ බලින් ඉතින් භාගිතුන හැ සඳහන් කරනවා. දිවා රෑ දෙකේම දෙවියන්ට නොයෙක් පුද පූජා පවත්වන මිනිස්සු ඉන්නේ එමේසුට අනුකම්පා කරන්න කියලා. භගිතු සඳහන් කරනවා දෙවියන් නිතරම දෙවියන්ට දේශනා කරන්නේ තමන් විඳින සැපය දෙවිය කලා කෙන මිනිස්සවාගේ සැප විඉදරි පිරිසක් නෙේයි. මිනිස්සුන්ට කවදාවත් තමන්ගේ ජීවිතයේ තේරෙන්නෙවත් නෑ දෙවියෙක් විඳන සපකොහොමද කියලා. ඒ තරම් අසී මාන්තික සැපක් දෙවීගුර තියවා තතිවට දැන් දෙවියෝ බනාහන්්ඩ මෙතින්ට රැස්වෙලා ඉන්නේ ඒ සියලුම් සැපත්හරලයි සියලු සැප අත්හැරල මේ ඇවිල්ලයින්. එති ඒනිසා සඳහන් කරනවා එහෙම ඇවිල්ලත් මේ දේශනාව එක වචනයක් කොත් අතහරගන්න නැතුව අහන්ඩ කියලා. විඳින සුවයාත් හැරල මෙතින්ටාව බණහන්ඩ නං එක වචනයක් කොත් අත්හරින් එපා කියල කියන්නේ. එක වචනයක් කොත් අත්හරින් නැතුව මනාවම ධර්මශ්‍රවනය කරන්නට. ඊළකට සඳහන් කරනවා යම් කෙනෙක් තමන්ට යම් පාඩුවක් කරගන්නවාද. මෙතෙන්ට ඇවිල්ලා බනාහන්නෙත් නැතුව ඉන්නවනං ඇත්තරම තමන්ට තියෙනෙ පාඩුවක්මයි. ඇයි සැපවිඳින එකත් අත්හැරලාවා ඉතින් සැපවිඳින් නැතියකත් පාඩුවි. ඉතින් සැපවිඳින් නැතුව මෙතෙන්ට බනාහන්ඩ ඇවිල්ලා ඉති බනාහන් නැතුව ඉන්නවනගේ එකත් පාලි. එක්කෝ එතෙන්ට වෙලා සැපයවිඳින් දෝනේ නැත්තං මෙතන්ටවිල්ල ධර්මය හන් ඩෝනේ ඉ දෙකමනතුව ඉන්වා කියලෙනෙ දෙපැත්තෙම දෙපැත්තෙෙන්ම පාඩ නිහ තමන්ගේ ජීවිතය එහ පාඩුවක් කරගන්න නැතුව මනාව මේ ධර්මයේ සියල්ලෝම කන්්යොමා අහන්ඩ කියල බුදුරජාණන් වහසි දේශනා කරනවා. හැම කෙනෙක්ම කංයොමලා ඒ ධර්මය මනාව අහන්ඩ. ඒ ධර්මේ ඇහුවොත් හැබයි කවදාවත් පඩුව පාඩුවක්න නෑ බනාහපු කෙනෙකුට කවදාවත් පාඩුනා කියල සඳහන් කරලා නෑ. ලාභයක් ම තනැතිෙන්. අංගනිසා ස්වභාවෙන්ම සතුටුසිත් ඇතුවම තමංුව මනාව පිහිටවාගැනීම සඳහා, භාගිතුන් වහන්සේගේ ධර්මයම ශ්‍රවනය කරන්න කියලා මේ රතන සූත්‍රයේ විස්තර කරන තැන භාගිතුන් වහසේ මනාව පැහැදිලි කරනවා. ජීවිතය ඉතාම යහකත් යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා, යෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් නැතිකිරීම සඳහාට. සිහියෙන් ඉන්න සකසලා හන්. මකද යෝනිසෝ මන සිකාරය කෙලකන්නේ එල්ලඹ සිටි සිහිය මේ ගත වෙන හැම මොහොතක් මොහොතක් පාසාම මනාව සිහියෙන් ඉන්ඩෝනය තමන්ට මොනොවද හිතෙන් එනතන් මට මේ වෙලාව උපදින්නේ අකුසල් සිතක් ද කුසල් සිටක්. ඉනිසා වහාම අකුසල් සිත හඳුන ගණ්ඩෝේ. හඳුනගත්ත ගමම්ම ඒ අකුසලයෙන් වහාම බැහැරවෙන්ටුවනේ. එහෙම නැතිවුනොත් අපේ හිත ඒ අකුස්කලයත් එක්ක බැඳෙනවා. එහෙම නහම ගලවගන්න ටිකක් අමාවි. අර මනාව පැහැදිලි කළා මෙ සීලේ ගැන දේශනා කරන කොට එකැ අපි නච්ච්‍ය ගීත වාදිිත විසූක දස්සන මාලා කියල සමාගන් වෙනවනී. දෙදවට අපේ හිතට හි ගමම්ම ගීතයක් මතක් වෙනවා. ඒ ගීතයක් මතක් වුණ හම ගීතයක් ගායනා කළොත් සිල්පදී කැඩිනවා. නමුත් ගීතයක් හිතටාව කලා සිල්පදී කෙරෙන්නේ නෑන ක්‍රියත්මක වෙන්නෙපයි. නමුත් මම කටිින් කියන්නේ නෑන කියලා සමහලාට හිතින් මමිනෙන්ද ගීතයක් කාප එහෙම වෙනවා සැබයි දේශනා කරන්නේ ඒ කාරණාව මතක් විච්ච ගමම්ම එක්කෝ බුදුගුණයක් මෙනෙහි කරලා නැත්තං ගාථාවක් සධ්‍යායනා කරලා නැතන් පිරිත්සූත්‍රයක් සිහිපත් කරලා මේ හිතට ආපු අර කෙලෙස් සිත ඉවත් කරගත්ත නැත්තන් වැඩි වෙලාවක් කියන්නේ නැහැ මේ කලේසය මගේ හිතා ක්‍රමණය කරවා මටත් නොදැනීම මගේ කටිින් මේ ගීතය මමිලිනවා ඒත් එක්කම මගේ සිල්පදි අන් ඒක නිසා තමයි වහාම එ කෙලෙ සිත බැහැර කරගන්න කල කියන්න ගො මෙතනත් සඳහන් කරනවා මනාව තමන්ව මෙ ධර්මය සකසලා මහන් යෝනිසෝ මනසිකාරය මහන් එකන කලේසයක් ආපු ගමම් අකුසලයක් ආපු ගමම් එක මනාව හඳුන ගන්ඩ එක නැති කරලා ධර්මය මහන් ුදුජාණන් වහන්සේ එළඟට සඳහන් කරනවා ඉතාමසිහිියෙන් සත්පුරුෂෝ ගෞරෝව සහිතවය ඇසුරු කරමින් සත්පුරුෂයන්ගේ වචන මනාව තමන්ගේ ජීවිතයට අරගණ්ඩ කියලා මනසට අරගණ්ඩ කියලා. සත්පුරුෂයෝ ඇසරු කරන්නේ කනෙ ගෞරව සහිතව සත්පුරුෂය ගැන කරුණු පැහැදිලි කරනකොට බොහෝකාරණාගිත වහන්ස පැහදිි කලා යමක් යමෙකුට කියල දෙනවන ගෞරව සහිතව කිය කිය දෙන දේ අහන කෙනෙකුට කියල දෙම ගොනෑ. අනිත් එක සත්පුරුෂයෝ ඇසරේ හිටිය කියලා සමහරලාට සත්පුරුෂයෝය වෙල්ල අපිට කරුණු කියල දෙන්නේ නෑ බලින් ඉගෙන ගණ්ඩුවමනාව තේන්දන අපිට එනිසා අපි සත්පුරුෂයන් හොයාගෙන ගිහිල්ලා අපට අනුකම්පාිණිස. මේ කාරණාවත් මේ කාරණාවත් පැහැදිලි කරලා දෙන්න කියලා අපි සත්පුරුෂයන්ගෙන් අහණඩෝනේ. මොක එහෙම නැතුව අපි සත්පුරුෂයා කියල දෙන්නට ගියාට ඒ පුද්ගලයට අහන්ඩ වුවමනාවක් තයෙනවද නැද්ද දන්නේන. ඒකින් වන්න එක පැත්තකින් තමන් වෙහෙසෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සුකය වෙනුවෙන් කරගණ්ඩ තිෙන කාලයේ තමන්ට අහිමි වෙනවා සමහර වෙලාට ශ්‍රද්ධාව නැති අයිගේ දෝෂ දර්ශනයටත් බඳන්න්නවා. නිසා අපි තමයි ගිහිල්ල මනාව අවශ්‍යදී ඉගෙන ගණ්ඩෝ. ඉනිසා සත්පුරුෂයන් හොයාගෙන ගිහිල්ල ගෞරව සහිතව සත්පුරුෂයන් ඇසුරු කරමින් ඒ වශන ඉගෙන ගණ්ඩෝඕන කියලා මෙතන සඳහන් කරන්නේ. ඉන් පසුව සඳහන් කරනවා මතකතියාගණ්ඩත්ව ඕනෑ වචනය තේරම් ගණ්ඩ උත්සාහ කරන්නත් ඕනෑ තින් පින්නතැනි මේ කියන්නේ සෝතානු දතසූත්‍රයේ බණහන්ඩ දේශනා කරපු ක්‍රම යමයි මේ සඳහන් කරන්නේ ද මනාව අහණඩෝනේ සුතා දතා අහන ධර්මය හොඳට මතක තියාගණ්ඩෝනේ වචසා පරිචිතා වචනයෙන් වචනයම ප්‍රගුණ කරණ්ඩෝනෑ එකන බණහන්ඩ ගියහම වචනයක් වචනයක් ගානය අහන්ඩ කියන කතා වයිම කියෙන් එතකොට න භාවනාවක් වෙන්නේ ැ මේ වචනේශ්‍රවනය කරලා ඊළඟ වචනයට ඊළඟට එහෙම්බම කන්දෙන් ෝනෑ ඊළඟට ඊළඟ වචනයට කන්දෙන්ඩ ඕනෑ තැ මේ වචනයක් වචනය ගාන කන්දෙනකොට වෙනත් සිතුවිල්ලකට යඩ ඉඩක් නෑ අනි කාරණාව තමයි වචනයෙන් වචනය බනාහනවා කිය එක ඉන්නතුන එතකොට තමයි ධර්ම රසය දැනෙන්ට පටන්ගන්න සබ් රසං දම්ම රසන් ගනා තිය නක් අහනකොට ගීතයක් අහනවා ගැපට දැන්නන්නේ නෑන. බොද ගීතයකට අපි කැමති අපි කෙලෙස් වැඩි නිසා නමුත් බනක් අහනෙේ ඊටඩා බොහම රසවත් කියල දේශනා කළේ වෙන කවුරුවත් මේ භාගතුන් වහන්සේ හැබයි ඒ රසය ඉස්මතු වෙලා දැනෙන්ට වචනයක් වචනයක් ගාන ප්‍රගුණ කරන්න වම. සංසාය ප්‍රාර්ථනා කළ යුත්තත් එහෙමනි නිර්මල පරි්‍යාප්තිය අසන්නම්වා නිර්මල පරිියාප්තිය දරන්නෙම්වා අර්ථ පිරික් සන්නම්වා මෙ විදිීට අර්ථය මෙිනිෙහිකර කර වචනයක් වචනයක් ගානේ අනෝ. එහෙම ලැබෙන්්ඩ කියලතුවයි ප්‍රාර්ථනා කරනග. එනි සමිතන දේශනා කරන වන වන ගානය හන්. හතරවෙනි පියවරේදි කියනවා මනසානු පෙක් කිතා. තමන්ගේ භාෂාවට පරිවර්තනය කර ගන්න තියන්නේ ඊට පස්සේ. මෙතැන කියනෙ හැටියත්නම් මුල් පියවරවල් තුනම පාලීන් කරන්නඩෝනේ ඉදි එතුට අද හැමෝම පාලීන් අහල ඉගෙන ගන්න පාලි දන්න ෑන ද දේශකයන් වහසලා පාලියීෙන්ම මේ ධර්මය දේශනා කළු වර්තමානය ලංකාවෙන ඉතින් අහන්ඩ ඉතිර වෙන්න ඉතාම ඉතාම සුළු පිරිසයිම් ගද තේරෙන්න්න හැන එත් භාගිතුනාසේ දේශනා කරන්න මුල් පියවරවල් තුනම පාලීන් කරන්න කියලා. ඉතින් එහෙම බැරි නං ප ති ොම පුංචි අවස්ථාවක් ඒකයි මුලින් සඳහන්කලි සත්පුරුෂයකුගෙන් අහන් සත්පුරුෂය කවදාවත් වැරදිදයක් කියල දෙන්න නෑ. ධර්මය වගේ අධර්මය කියල දෙන්නේ නෑ ඒකයි සත්පුරුෂයක කහොයන්ඩුව බොහොම අනුකම්පා සහිතව නිර්මල පරි්‍යාප්තියම තමයි කියල දෙන්නේ. එහෙම නැත්තං අපි පාලිය කියවට දන්නැති නිසා කියල දුන්න දේ හරිද වැරදදිද කියන කාරනාවක් අපි දන්නේනේ. කියලා දුන්න මොකක්දේ එක ඒ විදිහිටම පිළිගන්්ඩ තමයි අපිට තියන්න. ඉතින් ඒක භාග්‍යතුන් වහසගේ වශචනය නෙමේනම් ඒක කොච්චර දියුණු කළත් අපිට නිවනට යන්ඩ දිවනට යන්ඩ බෑ නිස සත්පුරු ෂයේකුගේෙන් මහණඩුවේ. එතකට අපිට විශ්වාසයි මේ සත්පුරුෂය කවදාවත් අපි නොමග යවන්නේ කියලා. පාලිය දැනගෙන හිටියනම්. යම් දේශනාවක් ශ්‍රවණය කරලා ගිහිල්ල සැක මතුුණොත් අපිට අපහු සූත්‍රයේ පෙරල්ලා බලන්න්න පුළුහන් ඒ කියපු කාරණාව එහෙම්බම සූත්‍රයේ තියෙනවද කියලා.ඒකන අතීත පනිවුරු සඳහන් කළේ අපි සත්පුරුෂයන්ගෙන් විද්බනාහමු අසත් පුරුෂයන්ගෙන් බනහනෝ. එදර අසත් පුරුෂයන්ගින් බණහන් අසත් පුරුෂයෝ බව දැනගෙනද අසත් පුරුෂ බව දන්නවනගහන්නේ. නමු අහගන යනකොට තමයි තේරෙන්නේ මේ කියන දේවල් නිර්මල ධර්මයට වඩා හුඟක් පටහැමි කියලා නමුත් නැගිටලා යන්නෙත් න ඒ වෙලා වීවර වෙනක හැබයි ඒ අහන ධර්මයේ හිතට ගන්නෙත් නෑ බන අහලා නැගිටලා ගිල්ල ඒ දේශනාව කරපු කෙනාව විවේචනය කරන්නෙත් නෑ භගිතු නාසිතයක ත අහනන් කරලාතියෙනවා. පුද්ගොලයක් විවේචනය කරන්න එපා කියලා විවේශනය කරඩ කියන මොකක්ද ඔවුන් කියපු වැරදි ධර්ම කාරණාවට පහර දෙන්න කියනවා. එක හැකි තරන් සමාජයේ නිවැරදි කරඩ කියනවා. වැරදි ධර්ම කාරණාවට පහරදිනව ක නඒකයි. පුද්ගලය අවිවේචනය කරඩ ඇඩපා. එතවට ගැටෙනවා. දේශයේ උපදිනෝ මටත් නොදැනීම මාව විනාස වෙනවා. යෝනිසෝ මනසි කාරය කියන එක ඒ ඇත් හිල්ල මකද ටකුල්ලන ම තේරෙන්නේෙනෑ පුද්ගලය වේචනය කරන්න ඇන්නපා. ධර්ම කාට්නාවට පහරදින්ට එක භාගිතුන් අහසගම දේශනාව. ඉතින් ඒ නිසා ඒ අතීතාය සඳහන් කරනවා අපි අසත් පුරුෂයන්ගෙන් ද හනවා හැබයි අසත් පුරුෂය ධර්මයේ බැහැර කරනවා සත්පුරුෂයන්ගේ ධර්මය පිළිගන්නවා. ඉතිං ඊළඟට අවසානි සඳහන් කළා වචනයකු වචනය ගානය හනකොට. ග හතරවනිිවර තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්නකොට සත්පුරුෂයන්ගෙන් අහලා මනාව දැනගෙන තමන් දැන ඉගෙනගත්ත ධර්ම කාරණාවට අනුව. ප්‍රඥ්ඥාවෙන් විනිවිද දකින තුරුම සසරෙන් මිදන තුරුම සත්පුරුෂයන්ගේ වචන මනවාහන්න කියලා. ඇ සඳහන්කලේ ප්‍රඥාවෙන් විනිවිධ දකින තුරුම එකන මේ දර්මයි තුළින් මේ ලකයේ විධාර් විදර්ශනාත්මකව දකින්ඩ පුළුවන් වඩුවනේ. භාගිතුන් වහස දේශනා කරපු කාරණාව අපි මු දුකයි කියලා ද දුකයි කියල කියහම රැස් වෙනව කියෙනෙ දුකක් දුක ඕන පැත්ත කර කතා කර එහැකි යම රැස් කර ගන්නවා කියෙනෙ දුකක් අත්හරි නොව කියල කෙනෙ දුකක් නිදහස්වීමක්.ඒනි රට්ටපාල මහරහතන් වහසේ ගෙදර ගන්න ගන්නඩ ඕන්න නිසා තාත් කළේ ගේ ත්‍රිතිවිච් රංග්‍රදී තුමැණික් ගැල්ල සාලෙමැද්දෙ ගොඩගහලා කලාලවලින් වහලා දානට ආරාධනා කරලා දානට වැඩියහම අර කලාල ටික අයින් කරලා රංග්‍රරිදී මුතුමැණක්වෙන්නලා කියනවා ස්වාමීණින් ඔය සිවුරු තියල ගෙදරෙන්ඩ. මේ තිය නැති තර ධනය මේ ධනය අරගෙන ඕන තරන් සැපවිඳින්න. පංචකාමයයක් හොඳට විඳින් බහන්ස කැමති විදිහට පින්කනුත් කරන්න මේ වගේ දංකරලා ඇයිල මේ සැපය විඳින්න මේ බාර ග්ඩ කියලා ඒ රටපාලය හස මොකක්ද කියන්නේ තාත්තට තාතර කියනවා ගෘහපතිතුමනි ඔබ කැමති සැපවිඳින්නද ඔබ කැමති සැපවිඳින්න නං මේ ඔක්කොම කරත්තවල පට වගෙන ගිහිල්ලා ගඟ මැද්දි හලාල එන්න කියලා සැප කැමති නම් ගමැදදි හලා හන්ද නැතුව කවදත් මෙවවා ගොඩ ගහගෙන සැපවිඳන්නේ හිතන් දෙපා කල කියන්නේ. ඇත්තටම මහලොකු බරක්නෙ සුළුපටු බරක්නෙම දන මහල් ලොකු බර. එකර කින්ඩෝනේ ආරක්ෂාව සපයන්ඩෝනේ ආරක්ෂා කරන්ඩ සමහරලාට ගබඩා හදන්්ඩෝනේ ඒවගේ අල්මාරී හදන්්ඩුවන රැකවල් යොදන්ඩෝනේ සුළුපටු කරදර ගොඩක්ද දෙතින්නේ මේේටි නතිබ බනං එ කිසික් ප්‍රශ්නයක් නැතුව මේ සියල්ලට යොදන කාලය අපායෙන් මිදන්ද යොදන්ඩ පුළහන්. මේවත් එක අපාහිටිනය යන්ඩවෙන්න ඇයි හොරුගන්න සේවකයෝ ගන්නවා කෙලෙස් උපදිනවා ඔවුන් සමඟ ගැටනව හිරේ විලංවිය දාන්ඩ හිතෙනවා පහර දෙන්ඩ වෙනවා ද මේක පරික්සං කරන්න ගිහිල්ල. ඉතින් ඒවාගේ මේ දුකක්ම තමයි තියන් නති මේ දේවල් නිසා. දොර දුක කියලකිහම මේ මම අරගෙන ආපුදේ මං හම්බ කරගත දේ නිසා මං පිටිපස්සින් කොහොමද දුකෑැවිල්ල තියෙන්නේ. ධර්මාණුකූලෝ ඒක මනාවවිම සණඩෝනය. අ ඒකයිකැන ප්‍රඥාවෙන් විිනිවිධ දකිින් දෝන මරික හැම කාරණාවක්ම ප්‍රඥ්ඥාවෙන් දකිින් දෝනය. නිිකන් හිතන්ඩ කෙදරට සුරතල් සතෙක් ගෙනවා කියලා. මාලු ටික් මාල්ුටැන්කියක් ගැල්ල තියගන්නවා කියලා බොහම සතුටක් තමයි මේක කරන්නේ නමු තීට පසේ මූුණන පා්ඩ සිද්ධ වෙන ගැටලු ගොඩ අපිගේම කුරල්ලෝ ටිකක් කරගාව කියලා අරන්ගෙනකොට හිතුන් නෑන මේ මහු පව්කන්දරාවකට මුල පිරීමක් කියලා බලඩි ඕන තර ගො දකල තිෙන ෙකුල්ලො ඉන්න තැන්වලඒගොලෝ කොච්චරවත් ඉන්න අර කම්බිකූඩුව හපහපඒ හපන්නේ ලියට ට. යාලගේ ජීතයීම ඒ ඇමික ඩු වෙලාලයිවා මසක් අපි සත්තු සිව්පාවන්ගේෙන් ආරක්ෂා කරලා කෑමටික ළඟට දීලා. මළ පහ කරන වවා ඉන්න තැ ැතුූ පල්ල හැට වැටන්ඩ ඉඩ හදලා ඒ සියල්ලම සුද්ද කරගෙන ඒ අයට අවශ්‍ය සියලුම සැපසම්පද්දීගෙන හිටියත් ඒ අක්වතේ ගොලට වටින්න නිදහසේ ගිල්ලෙන්ට තියෙනකතා නමුත් මේ කොටු කරගෙන ඉඳීම තුළ මටත් සංසාර කී කාලය මේවාගේ හිරවෙලා ජීවත්ෙන්ට වෙයිද. තැන් ඕක කවදහරි ධර්මකාරණාවකින් ඉගන ගත්තාම බයහිතනවා. තැ දොට දැමය කුරුල්ලු නිදහස් කරන්න හිතෙන දන් ඔන්න ආය පශ්න ගානකට මූන පාණ්ඩ සිද්ධ වෙනවා. මේ ගොල්ලො කවදාවත් එලි ඇවිදලනෑ. අනික් කුරුල්ලන්ට පුරුදු නෑ. අනේ නිදහස් කරහම අනික් සතුක මේ මරාගෙන කයිද. එහන්න දැන් අරඩත් බෑ අරි නැතුවත් බෑ දැන් ආය පශ්නකොඩ. මාල්ලු දනානට තොයි පශ්නෙම තියෙනවා. තැන් ගෙදර තියාගණ්ඩ හිතෙන්නෙන ගඟට වැවට මුහුදරගෙන් හිල්ල දාණ්ඩත් බෑ මනවීද දන්නේ න කල්තියම්ම මුලින්ම මේ කාරණාව හිතන්්ඩුවනේ. අංකයි ව ප්‍රඥාවෙන් විනිවිධ දකිින් ඕන. ධර්මශ්‍රවනය කරලා එක විනිවිධ දකිින්ඩ ඕනෑ. එතකොට තමයි තේරෙන්නේ මේ කොහොමද වෙන්න කියන කාරනවා. අන්න එහෙම දකිින්ට පටන්ගත් තරට පස්සේ. අපි පැටලෙන් හුඟගත් තැන් ලෙහා ගැන්ඩපුළවා. ඒක මෙතන සඳහන්කරෙන් ප්‍රඥාවන් විනිවිධ දකිනතුරුම සසරින් මෙදනතුරුම සත්පුරුෂයන්ගේ වචනය මඟදි අත්හරින්නේ නැතුවම මනාව ඒ උදෙසා ඒ ඔස්සේ කටයුතු කරන්න පුරුදු වෙනකම්ම මේ කාරණාවිතා විශේෂයෙන් අහණ්ඩෝනය. විශේෂයෙන් මතක තියාගණ්ඩුව මේක ජීවිතයේ විශේෂ කාරණාවක් බවට පත්කර ගණ්ඩෝන කිය සඳහ කරවා. ත් පින අපේ ත්‍රිපිටකය කොයි තරන් මනාව අපිට කරුණු පෙන්ල දීලා තිබුණත්. ඉතාම සෙවුම් තැන් මනාව ඔප්නංවල මතු කරලා කියල දීර තිබුණත් සමහරලට සමහර කෙනෙක් තමන්ට ගැලපෙන දේ විතරයි බාරගන්නේ. මේ ධරමේ අපිට හැමතැනම ගැලපෙන් න්නේ නේ ගොද අපේ කෙලෙස්වලට න අපි කැමති. කෙස්වොඩ විරද්ව භාගිතුන් වහස දරම තියෙමි. නමු තුඟත් අය ඉන්නේ තමන්ට ගැලපෙන් නඇතම් ප්‍රතික්ෂේප කරන්නට. තමන්ට ගැලපෙන් ඇත්තම් චෝදනා කරන්නට. චෝදනා කරලා විවේචනය කරනව ප්‍රසිද්ධී මට ගැලපෙන්නඉතිද. නමුත් දරමමකක්ද භාගිතතුන් වහසේ කොහොමද දේශනා කළී මූලාශ්‍රය කොතනද තියෙන්නේ කියෙන කරනාව හොයන්ඩ හොයට කවු කියන්නේ. එද අපිට ගැලපෙන විදිහයට භාගිතුන් වහස දහම් දශනා කරලා නෑ. භාගිතුන් වහස ධර්මය දේශනා කළේ සත්වයාට සසරින් විදෙන්ඩ කටයුතු කරන්න ඕනි කෝහමද කියන කාරණාව හැදිලි කරන්නට. අ නිසා එ නිර්මල ධර්ම පර්ාප්තියම හැමේලා ජීවිතයට අරගෙන මනාව අහලා මටක තියාගෙන දරන්ඩ කියන කාරණාව භාගිතුන් වහසේ දේශනා කරලා පතන සෝතරයේ පලවෙනි ගාථාවෙන් සඳහන් කලා සක්කච්ච සුනන්තු භාසිතන් මනාව සකසලා සුනන්තු කියන හන් මේ දේශනාව මනාවහන් සක්කච්ච සුනන්තු භාසිතන් මේ කාරණාව පෙන්නුම් කරන්න තමයි යස්මා මම භාසිතන් නාමාති දුල්ල බං කියල දේශනා කරන්නේ අටකතාාව සඳහන් කරන්න යස්මා මම භාසිතං නාමාති දුල්ල බං ොකදම භාගතුන් වහ සඳහන් කරන්නේ යම් හේතුවකින් මගේ වචනයනං අති දුර්ලබද ඇයි භාගිතුන් වහසයම සඳහන් කරන්නේ මේ භාගිතුන් වහසගේ භාෂිතය මේ තරන් දුරලබයි කල කෙන ලෝවතුනා බුදුරජාණන් වහසලා ලෝකෙ පහළ වෙන්නේ අතියි අතිශෙයිම්ම කලාතරකින් බුද්දු පාදෝච දුල්ල බාකි සඳහන් කළේ භාගිතුන් වහසිගේ උපත අතිශෙයිම්ම දුර්ල බයි සඳහන් කරනවා මහාකල්ප අසංකය ගණනක් ගෙවිලේනවා. ලෝකයේ බුද්ධශූන්යයි. ඇති මහාකල්ප අසංක්‍ය ගානක් කියල කියහම දිනසක තේරෙන්ට මහාකල්පය කොච්චර දුරද කියල ගැන ගඩුවේ. කෙටියෙන් කෙට්ටියෙන්ම් සමහර දේශනාවල්ලු පැහැදිලි කරලා තියෙනවා. මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප කිය පුංචි පුංචි කල්ප දෙසය පන සයක් තියෙනවා. මහාකල්පය ඇතුළි අන්තර්කල්ප දෙසය පණ සයක් තියෙනවා. එතවට එක අන්තර්කල්පයක තියෙන මනුස්්‍යවර්ෂ ගාන අපේ බාහිර ධර්ම ගන්ථෝල සඳහන් කරල තියෙනවා. අසංක්‍ය අසූහාය ලක්ෂ හතලිස්ටහ අන්තර්කල්පයක තිය අවශ්‍ය මනුස්සවර්ශවලින් අසංක්‍ය අසූහයලක්ෂය එකැන එකයි බින්දු එකසිය හතලිහේ ඒවා අසූහාය ලක්ෂ හතලිස් දාහ අන්තර්කල්පයකට ආක්ෂයි. ඒවාගේ අන්තර්කල්ප දෙසය පනස් හයත් මහාකල්පය ඇතුළි තියෙනවා. ඒ දෙසය පනස් හයෙන් සමන්විත කොටසට තමයි මහාකල්පය කියල කියන්නේ. එතකොට එවන් මහාකල්ප පසංකය ගනන් ගෙවෙනවා ලෝකයේ නමුත් බුදුරු පහලවෙන්නේ. ඒ තරන් භාගිතුන් වහන්සගේ උපත ලෝකෙට දුර්ලබයි දැ මේ මහා බද්‍ර කල්පේනම් භාගිතු වහසර පශ්නමක් පහළ වෙනවන්. එකන අන්තර්කල්පෙන් අන්තර්කල්පට පහළ වුණ ැ සිව් නමක් පහළ වෙලා ඉවරයි. මෛත්‍රී භාගිතුන් වහසේ විතර පහලවෙන්න ඉන්නවා පහලන්න ඊළඟ අන්තර්කල් සඳහන් කරනවා මෛත්‍රී භාගතුන් වහසේ පහලවෙන්න තව කොච්චර කල් යනවාද කියනක ද ඊළඟන්තර්කල්ප ගියම හසමත් මහර හිතාගෙන හිට නිද වගේ කියලා එහෙම නෙමේ අපි දිව්‍යලෝකෙම උපදුනත් මේ ජීවිතෙන් පස්සේ දෙවුලොවෝ ඉපදිලා එතනන් දලලා භාගතුන් වහස පහල වෙනකං උපදින්නේ දෙව්ලොවම නං දෙවියගේ ආවිශ්‍යය ඩුමදිවිය ෝකයේ ආශවරුදු ලක්ෂානූයි වැඩිම දිවිය ලෝකයේ ආවිශාවවුදු මනුස්්‍යවර්ෂයෙන් නවසය විසිය කෝටි හැට ලක්ෂේ මේ ආවිතියන මේ අතර දිවිය ලෝකෝලම ඉපදුනත් අපි කෝටි ප්‍රකෝටි ගානක් දෙව්ලොවම උපදිනවා කියල කියන්නේ මෛත්‍රභාගිතු වනාස පාලෙනකොට කෝටි ප්‍රකෝටි ගනන් දෙවියන් අතර මපුදිනෝ එකන එච්චර කල්තියන මෛත්‍රභාගිතු වනාසේ පහලරහිට. ිතන්කොම මිනිස්සුන්ගේ ආුශය ගෙවෙනවානේ දහයට යනකං දැන් අපේ පරමාවිෂ මේ වෙනකොට තියෙන්නේ සීඇත් එකසි විස්සත් අතරේ අපි ජීවත්තයෙන් අසුවක් ඇත්ත පහක් හැට එහෙම ජීවත්තෙන්නවත් පරමාවිශයේ තියෙන්නේ සීග ඒකසිේ විස්ස අතර මේ වෙනගොට තියන්නේ එහෙම. එකර මේක දැන් දහයට අඩුෙන්ඩිපේ දහයට අඩුවෙලා ආය ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන් ඩෝ නෑ එකයි බින් දෙකසිය හතලිහට ඒකාලට මිනිස්ුන් ්‍යාවුෂය එකයිබින් දෙකසිය හතලිහකයකෙන් දෙවියන්ට වඩ ආවෂයයි දහයිඉන්දල එකයි බින් දෙකසිය හතලිහිට අපේආවෂයි වැඩි වෙඩෝ නෑ. වැඩි වෙලා එතනින් පස්සේ ආය අඩුුවේග නාඩුවේ නඩුවගෙන ඇල්ල මිනිසු ්‍යාෂාවවරුදු ලක්ෂයක් වෙන කාලවෙනකොට තමයි මෛතිරිභාගතු ොහැ පහලවෙන්නේ. තිති මේක මේ අසංකේයට වැඩියනවා කියල කීවට මේක දිගට වැඩිවෙබී වැඩිවී අනවානේ. අවුදු දහයි ජීවත් වෙන කෙනා. අවුරුදු විශ්සක ආවිුෂයේ ලබන කාල වෙනකොට සමහලට දහය විස්ස අතරය අවුදු සියගානක් ගෙවෙන. විස්සට වැඩි වෙනකොට. අපි ආවිෂත් මේ අඩුව නොවකට එකා අඩුවෙන නෙමෙන්නේ. ඉතින් ආය අවුරුදු සියගානක් කියනකොට තමයි මිනිහෙක් ්‍යාවෂය අවරදු තිහක් වෙන්නේ. ග අතර කාලය අවුදු සීයයක් කමරක් ගැ වෙනවා මේ දලවශයන් කියෙන් නිට වැඩිුවන්න පුළුුවු. ක් හොම හිල්ලාල යංන්කයට යන්්ඩුවයි. එහෙම ගිහිල්ල අයලක්ෂට අඩුවෙනවා කියල කියන්නේ පුදද අසංකට ගියා කියල කියන්නේ මිනිස්සුගේ පිනත් වැඩින්නේඉ පින් වැඩිකාලට මිනිසුන්ගේ අආවෂ අදුවනවත් අඩුඉන්නේ මිනිසුන් යකුසල් වැඩුවෙන්ට වැඩුවන තම අවෂ බොහොමේක පිරිහිෙන්නේ එ එකන තරම් කාලෙක් තියෙනවතව. ඒකා ලේසය වෙතත් මෛත්‍රී භාගිතුන් වහසකෙන් පස්සේ. සඳහන් කරලම තියෙන්නේ මහාකල් පසංකයයක් බුද්දශ වන්නේ කියලා. තැන මොනතරන් අඳුරු අගාදයක්ද කියලා. මේ ඉන්නේ මොනතර හරි තීරණාත්මක තැන කපීඉන්නේ. බැරි වෙලාවත් මේ ජීවිතන් අවිච්චයට ගියොත් මෛත්‍රභාගිත වහසක හොළඟවත් හැබෙන්නේ අපිට. ඇ මේ මිනිස්සුන්ගේ පරමාවි ශවෞරුදු සීයේකසිය විස්් තියන කාල අපි අවිචයට ගයොත්. අන්තර්කල්පය යවිීචී ආවෂ්‍ය ඊළගන්තර්කල්පය සීයේක සී විශ් කාලය තම අපි අවිීචයෙන් ගොඩවින්න මෛත්‍ර ාගිතුන් වහස පාලවෙන්න මිනිසුන්ගේ පරමක්ෂ ලක්ෂේ කාලි ඉති මිනිස්සුන්ගේ ආවුෂ්‍ය සීය කාල වෙනකොට ඒ ශාසනය ඉවර වෙනවා මගෑරුණොත් එහෙම අය මහාකල් පසංකයයක් බුද්ධශූයයි ආන් එහෙම හිතල මේක හොදට වැඩකර ගන්නඩ තියෙන කාලය ැම එලාම හිතන් ුවන මතා පොඩි කාලය අයිතියෙන්නේ කියලා. ලෝක මේේදීවල් ලැරෙන්ඩෙ තව ඉස්සරහට නොයෙක් කොයිතරම් වෙසනද. ආපු වයිරසොල්ට වඩා බරපතල වයිර ඉස්සරහට එන්ඩ බැරිණයන්නේ. ඉදි මේවාගේ නොයෙක් අතිරේක හේතුවඇවිල්ල ජීතය විනාස වෙන්න පුළුවහන්නේ. එනිසා එනම් වහා වහා ලහිලහියේ මේ තියනවස්ථාවෙන් ප්‍රයෝජනගන්න එක තමයි කරන්්ඩෝනේ ඒකයි භාගිතුන් වහස දේශනා කරන්නේ. මගේ වශනය හරි දුර්ල බයි. ගැන භාගිතු ොහසසික වචනය හරි දුර්ල බයි මනා වහන්ට අට්ටක් කන පරිවජ්ජිතස්ස කනස්ස දුල්ල බන්තා ධර්මය අවබෝධ කළ නොහැකි කාලාටක් පීනවා කියල සඳන් කළ. අප නොකල් අටක් තියනෝ කියලා. නොකල් අටෙන් මිදුන සත්වයායට මේ නිවන් මඟ බොහෝ පහසු. හැබේ අපි ඉන්නේ නොකල් අටෙන්ම බිදිලා. තේ නිසා මේ වෙලා යමක් කරගණඩ බැරි වුණොත් එක අපේම අවාසනාව මිසා කවදාවත් එක අපේ යහපතක් වෙන්න නෑ නොකල් අටෙම විිදිලයි අපි. නිසා එයින් උපරිම ප්‍රෝජනයයක් ගණ්ඩ භාගිතුන් වහන්සට කීකර වෙන්න ම යෝේ. නිසා ලෝතුරා බුදුරජාණන් වහන්ේ දේශනා කර වූ ධර්ම මාර්ගයට කීකර වෙලා. මේ සංසාරි හැබැ ස්වභාවේ ධර්මේතු ලිින් ශ්‍රවණය කරලා දැනීගෙනගෙන මේ සංසාරි කෙරවල කරන්න වීර් වඩන්ඩ නොසැලෙන ශ්‍රද්ධාවක් ජීවිතයේ ගොඩනගා ගණ්ඩ මේ ලැබිච්චාස්ථාව ප්‍රයෝජනයට ගණ්ඩත් භාගිතුන් වහසේ ්‍යාශිරවාදීීම අපට ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාවීවාකිල ප්‍රර්ථනා කරව.